මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවෂ්ඨම සීලය සමාදන් වෙන නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. හිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිවං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. යේච රූපූපගා සත්තා යේච අරූපණ්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තාරෝ පුනබ්භවං. යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු වසංඨිතා නිරෝධේයේ විමුච්ඡන්ති තේ ජනා මච්චුහායිනෝ. කායේන අමතං ධාතුං පුසයින්ත්වා නිරූපධින්. උපධි පාටිනිසංගං සච්චේකත්වා නාසවෝ. දේසේති සම්මා සම්බුද්ධෝ අශෝකං පියදං පදන්ති.
සදහවක් පින්නතුනි අසලපුර පසලොස්සක පෝය දවසක තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකයා හමුවේ තිබූ චතුරාර්ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නොඇසූ විරු වන්දමේ ආශ්චර්යවත් ධර්මයක් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම නියාමතාව මතයි. ඒක නිසා අද මේ ඇසළ පෝය දවසේ අපි අපේ 11 වෙනි පටිච්ච සමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට නිරෝධ සත්‍ය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිරෝධ සත්‍ය ලෝකයා එතෙක් නොඇසූ විරු එකක් බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනකුයි අපි ඉදිරියට ගත්තේ. ඉතිවුත්තක පාළියේ තික නිපාතයේ මේ ගාථා තුන හඳුන්වලා දෙන්නේ මෙන්න මෙහෙම පාඨයකින්. උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං. අරහත් භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදැයි මම විසින් අසන ලදී. වදාරපු කාරණේ කෙටියෙන් සඳහන් වෙන්නේ රූපෙහි භික්කවේ අරූපා සන්තතරා අරූපෙහි නිරෝධෝ සන්තතරෝති. මහණෙනි රූප තත්ත්වයන්ට වඩා රූප ධානවන්ට වඩා අරූප ධාන ශාන්තිය, අරූප ධානවලට වඩා නිරෝධේ ශාන්තිය. ඊළඟට ප්‍රකාශ වෙනවා කෙටියෙන් මෙන්න මේ පමණක් කාරණයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. එහිලා මෙසේද කියනු ලැබේ කියලා ඔන්න ඊළඟටයි අර ගාථා තුන දක්වන්නේ. ඒ ගාථාවල අර්ථය අපි බලමු. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ. රූප ධානවලට එහෙම නැත්නම් රූප තත්ත්වවලට රූප භවවලට එළඹෙන යම් සත්‍යෝ වෙද්ද ඒ වගේම යේච අරූපට්ඨායිනෝ අරූප භවයන්හි සඳහා සිටින යම් සත්‍යෝ වෙද්ද නිරෝධං අපජානන්තා නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භව නැවත නැවත භවයට පැමිණෙනවා. යේච රූපේ පරිඤ්ඤාය යම් කෙනෙක් රූපයේ තත්ත්වය පිළිසිඳ දැනගත්තා නම් ඒ වගේම අරූපයේ සුවසන්ඨිත අරූපයන්හි රඳන්නේ නැත්නම් නිරෝධේ තේ විමුච්ඡanti තේ ජනා මච්චුහායනෝ. ඒවයි නොරඳා යම් කෙනෙක් නිරෝධී විමුක්ත වෙද්ද ඒ සත්වෙන් තමයි ඒ අය තමයි මාර්යා පළවහරින්නේ. ඊළඟට කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපධින් උපදීපටි නිස්සද්දං සච්චිකත්වා අනාසවෝ දේශේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පද. කයින් නිරුපදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපධින් උපදීපටි නිස්සද්දං සච්චිකත්වා. උපදීපටි නිස්සද්ද කියලා කියන්නේ උපදීන අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශව වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදං. නික්ෂෝකි වූ කෙලෙස් රජස් රහිත වූ ඒ නිර්වාණ තත්ත්වය ප්‍රකාශ කර දේශනා කර ඕකයි ඒ ගාථාවල අදහස. එතකොට මේ ගාථා වලින් කියවෙන අදහස අපට ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය. මේ දීඝනිකායේ එන පොට්ටපාද සූත්‍රයේ දී ඒකේ නිදාන කතාව හැටියට දැක්වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලයක පොට්ටපාද කියන පරිබ්‍රාජකයා සිය ගණන් පරිබ්‍රාජක පිරිසක් එක්ක මල්ලිකා රාමය නමැති ඒ මල්ලිකා දේවිය ඒ අන්‍ය තීර්ථකයන් සදා තනූ ශාලාවෙහි වාසය කළා. බුදුරජාණන් වහන්සේ එක දවසක් සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙලා කර්මනා කරනවා. සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙන්න දැන් කල් වැඩි, මම යන්න ඕන මේ පොට්ටපාද පරිබ්‍රාජක ඉන්න මල්ලිකාරාමයට පොට්ටපාද පරිබ්‍රාජක හමු වෙන්න කියලා එහෙම අදහස් කරලා බුදුරජාණන් වහන්සේ ඒ දිසාවට වඩිනකොට පොට්ටපාද පරිබ්‍රාජක ඒ වෙන වෙලා වෙනකොට බොහෝ තැන්වල ඔහොම සඳහන් වෙනවා යන්නේ තීර්ථකින් පිළිබඳව. අර ඒ පරිබ්‍රාජක පිරිස එක්ක ධර්මානුකූල නොවන දෙතිස් කතාවෙන් යුක්තව උස් හඬින් හඬ නගමින් කතාමින් කරමින් හිටියා. පොට්ටපාද පරිබ්‍රාජක ඈතදීම දෙකල භාග්‍යතුන් වහන්සේ වඩිනවා.
තමන් කිපිරිස නිහඬ කළා භවත්නි නිහඬ වෙන්න ඔන්න භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩම කරනවා උන්වහන්සේ නිහඬියාව ප්‍රිය කරන කෙනෙක් නිහඬියාවට වර්ණනා කරන කෙනෙක් කියලා කිව්වහම ඔන්න පිරිසත් නිහඬ වුණා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා එනකොටම පොට්ටපාද පරිබ්‍රාජකයා ස්වාගතං කියලා පිළිගත්තා වඩින්න භාග්‍යතුන් වහන්සේ බොහොම කාලෙකින් මේ පැත්තේට ආවේ කියලා උස්සාසනයක් බුදුරජාණන්සේට පනවලා බුදුරජාණන්සේ වැඩ ගුණාට පස්සේ මිටි ආසනයක ඉඳගත්තා ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ පොට්ටපාද පරිප්‍රාජකෙන් අහනවා පොට්ටපාද මං එන වෙලාව වෙනකොට ඔබ හැම මොකද්ද කොයි විදිහ කතාවකද එදිරි හිටියේ එතකොට පොට්ටපාද පරිප්‍රාජකයා කියනවා මහමිනි භාග්‍යතුන් වහන්සේ ඒ බඳු කතාවල් භාග්‍යතුන් වහන්සේට අහන්න දුර්ලභ නෑ ඒ කතාව තිබීවා කියනෝනේ වෙන මාතෘකාවක් මතු කරනවා මොකද්ද ඒ තමයි වැදගත් මාතෘකාවක් ස්වාමීනි මේ පහුගිය දවස්වල කුතුහල ශාලා නමිති ඒ කාලේ ඔය හාණ්ඩේට නොයෙකුත් විවිධ සමන බ්‍රාහ්මණීන්ට එකතු වෙලා රැස්වීම පවත්වන්න ඉඩ තිබුණු කුතුහල ශාලාවේ රැස්වුණු ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස අතර මෙන්න බෙමඳු කතාවක් මතු වුණා කෙසේද අபிසඤ්ඤා නිරෝධය වෙන්නේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ පින්වතුනි සංඥාවේ ඉහළ මට්ටම් නිරුද්ධ වීම කෙසේ වෙන එකක්ද කියලා මේ මාතෘකාව මතු වුණාම මේ පොට්ටපාදයි මේ කතා කරන්නේ මේ මාතෘකාව මතු වුණාම ඇතම් කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා අහේතු අපච්චය කියන්නේ හේතු ප්‍රත්‍ය කිසිවක් නැතිවයි සංඥාව පුරුෂයෙකු තුළට ඇතුල් වෙන්නේ පිට වෙන්නේ සංඥාව ඇතුල් වුණාම මේ පුද්ගලයා සංඥී වෙනවා පිට වුණාම අසංඥී වෙනවා ඔන්න එක්කෙනෙක් එක කොල්ලක් කියපු මතේ එතකොට තව කොල්ලක් තියෙනව නෑ නෑ ඒක එහෙම නෙවෙයි වෙන්නේ සංඥා පුරුෂයා කියුගේ ආත්මය ඒ ආත්මය ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙන අවස්ථාවේ මේ පුද්ගලයා සංඥී වෙනවා පිට වුණාම අසංඥී වෙනවා ඔන්න අයගොල්ල කියන අபிසඤ්ඤා නිරෝධය ඔන්න ඊළඟ තුන් වෙන කොල්ලක් කියනවා තුන් වෙන කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි වෙන්නේ ඉන්නවා බොහොම මේ ඔය ඉර්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මහා අනුභව සම්පන්න ඒ ශ්‍රමණ බ්‍රාහ්මණීන් අර පුද්ගලයා තුළට සංඥාව ඇතුල් කරනවා පිට කරනවා සංඥාව ඇතුල් කර හැටියේ ඒ පුද්ගලයා සංඥී පිට කරනවාම අසංඥී හතරවෙනි කොල්ලක් කියනෝ නෑ නෑ ඒකත් එහෙම නෙවෙයි ඉර්ධිමත් මහා ඉර්ධිමත් මහානුභාව සම්පන්න දේවතාවුන් ඉන්නවා දේවතාවුන් අර පුද්ගලයාගේ හිත ඇතුළට සංඥාව ඇතුල් කරාම සංඥී වෙනවා පිට කරාම ඉතින් මෙන්න මේ කතාව අහන් හිටිය අවස්ථාවේ භාග්‍යතුනි මේ මේ පිටවාද කියනවා මට භාග්‍යතුන් සිහිපත් වුණා භාග්‍යතුන් මහත් සිහිපත් වුණා මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති භාග්‍යතුන් වහන්සේ මට සිහියට නැගුණා කියලා ඔන්න ඊළඟට කෙලින්ම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා කෙසේද භාග්‍යතුන් වහන්සේ කෙසේද ස්වාමීනි අபிසඤ්ඤා නිරෝධය වන් දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පිළිබඳ කතාන්තරය ඉදිරිපත් කරන්න කලින් මේ පින්නතුන්ට අතුරු කාරණයක් මතු කරන්න මේක මේ දේශේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අගෙීමට උපකාර වෙන මේ යොවේ කාලය වෙන විට භාරතීය යෝගී චින්තනය එක්තරා තීර්ණාත්මක තැනකට ඇවිල්ලා ප්‍රශ්න කර තැනකට ඇවිල්ලා උබතෝ කොටික තත්ත්වයකට පත් වෙලා හිටියේ. ඒ අය සංඥාව ඉතාම ඉහළ මට්ටමට ගියා. දැන් මේ පින්නුන් තහල තියෙනවා මේ ඒ යුගයේ වෙනකොට භාරතයේ ඒ නේව සංඥා නා සංඥා කියන උතුම් තත්ත්වය නේව සංඥා කියන තත්ත්වයට ගිහිච්චා යත් හිටියා. අහල තියෙනවා මේ අපේ බෝධිසත්ව ඒ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා. සලාගෙන ගිය ආචාර්යවරු දෙන්න ආලාර කාලාම උද්දකරාම පුත්ත. ඒ නාලාර කාලාම කියන ආචාර්යවරයා ආකින්චඤ්ඤායතන කියන අරූප ධ්‍යාන තත්ත්වය ලබාගෙන හිටියා. ඊළඟට උද්දකරාම පුත්ත ආචාර්යවරයා නීව සංඥා නා සංඥායතන කියන ඉහළම අරූප ධ්‍යාන තත්ත්වය ලබාගෙන හිටියා. නමුත් මේ පින්න තුන අහලා තියෙනවා. ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ ආචාර්යවරුන් දෙන්න තොල් හොලවනකොට වචන කීපයක් කතා කරනකොට ඒ ඔක්කොම තත්ත්ව ලබාගෙන ඒ අය ආචාර්යත්වයෙන් පුදද්දිම මෙතන නිවන නෑ කියලා නික්ම ගියා. අන්න එතනදී අපිට යමක් හිතන්න තියෙනවා. ඒ අය හිටියේ එක්තරා තීර්ණාත්මක තැනක. උත්තරයක් නැති ප්‍රශ්නයක. ඒ උත්තරයක් නැති ප්‍රශ්නය මැදුම් සංගියේ එන පංචත්තේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම. සංඥා රෝගෝ, සංඥා ගණ්ඩෝ, සංඥා සල්ලං, අසංඥා සම්මෝහෝ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං නේම සංඥා නා සංඥා. ඒකේ තේරුම ඒ අයට තේරුණා මේ සංඥාම කරදරයක් සංඥාව රෝගයක් සංඥාව ගඩක් සංඥාව උලක් නමුත් අනිත් පැත්ත බලනකොට අසංඥා සම්මෝහ සංඥාව නැතිවීම තුලින් මෝහයට වැටෙනවා ඒක නිසා
एक अतर मेदी तत्व हेटियट विसंधु मुखद नीव संज्ञा 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 अत्यत् नत्यत् अभी बहुगीय देश नावल मे पिन्नुत एक उपमा कले सीसोपदी लखनकोटिम ए योगी सीसोपदी हिटी संज्ञावद असंज्ञावद उन्होंने तत्व तीर्ण तत्व कदी बुद्रजान हे मे मे इद्रिय मे प्रश्न उन्हें बुद्रजान हस पीड़ित दिन आकार बलम बुद्रजान से प्रकाश कर पुट्ठपाद ए यम श्रमण ब्राह्मणीन क्यूवण अहेतु अप्रत्यव हेतु प्रत्य किसी वक्त नतीव संज्ञा अति पुरुष कुट गेला ये मूलम वरदगत ये मूलम वरदगत मुकद हेतु उन्न बुद्रजान हस प्रकाश कर धर्मानुकूल निगमने सहेतु पुट्ठपाद सपच्य पुरुष से संज्ञा उपजंति निरुद्धंति हेतु प्रत्ये सहित पुरुषकुट संज्ञा अति निरुद्ध उन्न इलंगट वटिना सिद्धांत में पाठ्यक संधान्य नो मैं पिन्न तुने को होंदर हिते दरागन नवत नवत अर सिंधु का ध्रुव पद वगे नवत नवत बुद्र जानवास के विवरण ये सिद्धांत में पाठ्य मतुवे नो मुकद्दे सिखा एका संज्ञा उपजंती सिखा एका संज्ञा निरुद्धंती सिखा एका संज्ञा उपजंती की अन्य शिक्षा तुलिंग शिक्षणीय तुलिंग संज्ञावो उपजित एतम संज्ञावो उपजित इलांगटे सिखा एका संज्ञा निरुद्ध शिक्षा तुन मैथम संज्ञा निरुद्ध उन्न सिद्धांत मतुगर उन्न इलांगट बुद्रजान सेफुट किरीमट एक उपकिरीमट उन्न इलांगट बुद्रजान से प्रकाश कर मेन मेहम कुमग्दे शिक्षा कुमग्दे शिक्षा के प्रकाश करण अभी कटियंजक आवश्यक मे भूतांगल संधान मेन निशा बुद्रजान प्रकाश करण तथागत सम्मा संबुद्रजान संबुद्र के लोके उपदीन भाग्यवत सम्मा संबुद्ध के उन्हांसे इपदिला देवियान मरुन बामुन साहित मे लोके यथा स्वभाव अभिज्ञा प्रत्यक्ष कर धन पदारला मूल मद आगे यहा पत्तु धर्म देशना कर ये देशना आनवा यम किसी गृहपति गृहपति पुत्रे अहल श्रद्धा व्यति कर श्रद्धा व्यति कर साधने पैदि वेनवा साधने पैदि वेला शील संपन्न वेनवा इंद्र सांगुर्य नियुक्त वेनवा सति संपजान्य नियुक्त वेनवा संतुष्टि के लिए गुणे युक्त वेनवाक्त विवेकेट गिहिला तमंग हित अभिज्ञा व्यापाद थीन मिद उद्धत गुप्त पीचिकित्सा के निवरण धर्म मुदारण अभिज्ञा के लिए काम छंदेट समारे दिनो तिम मे निवरण धर्म पीरसुद्ध कर गो पीरसुद्ध कर गलंगट अन्नर ये तन पत्व इलांगट संधान मे निवरण उन्न इतने दिन तीनों पटी संपादे क्रियात्मक बलागन पूर्वा ए ध्यान लंगनाकार्य मे विद्यटाई संधान धर्मे ये भिक्षु तमादुल नीवर्ण्यान प्रहीन भूभव ये प्रत्यवेक्षा के बालकुट हितल बालकुट प्रमोद रख्यति दडी सतु रख्यति ये दडी सतु संसुं कर गिने प्रीति अकट हरोगान प्रीति अति सिते ही खाय संसुन मेनो प्रीति मत सिते निशा संसुन खाय तुल स्यूम सुयक पिंदिनो ये सुय तुल सित समाधि मत तिनो එතකොට ඊළඟට ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙම ඒ භික්ෂුව කාමයන් ගිනුත් අකුසල ධර්මයන් ගිනුත් සිත මුදාගෙන විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් පීතිසුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා ඔන්න එතෙන්දී අර ආයත්තන සිද්ධාන්තයේ මතු කරන බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ කලින් යම් කාම සංඥාවක් තිබුණා නම් ඒ නිරුද්ධ වුණා අර ශික්ෂණය තුලින් ඒ වෙනුවට විවේකජ පීතිසුඛ सुखम सत्य संज्ञा किल के प्रथम ध्यान टाइति ये खामयान के निवत्तीम किल के विवेकन हटगत प्रीत सुखे अति स्यूम सत्य संज्ञा अति किल के संज्ञा ये भिक्षु तुलाती नो उन्नाईतुर्गुण बुद्रजान वा सर पाठेन एवं सिखा एका संज्ञा उपजंती सिखा एका संज्ञा मिसे मिन्न मे पुट्टपाद मे विदेट मई शिक्षा विन तम संज्ञा उपदीन एतम संज्ञा निरुद्ध उन्न इलांग देवीन ध्यान हटियान हटि हटियन सलकागान मे पिन्न එතකොට ඊළඟට කියන්නේ කොතිකුත් සඳම්මයි කියලාත් ඇති ඊළඟ ඒ ඒක ගොරෝසු තත් ඒ ප්‍රථම ඥානය නැවත නැවත පුරුදු කරනකොට ඒ යෝගියාට තේරෙනවා ඇතැම් මංග අංග ගොරෝසු රල් හැටියට ඒව තමයි ඔන්න පළමුවෙම විතක්ක විචාර ඒක නිසා ඉදෙන ඥානෙදි කරන්නේ විතක්ක විචාර සංසිඳීමෙන් ඒ වෙනුවට සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයක් මතු කර ගන්නවා එතකොට ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ භික්ෂුවට කලින් තිබුණු විවේකජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥා කියන එක විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති
ප්‍රථම ධානය පිළිබඳ සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට සමාධියෙන් හටගත් සමාධිච පීත සුඛං සුගම සත්‍ය සංඥා. සමාධියෙන් හටගත් පීත සුඛේ පිළිබඳ සියුම් සංඥාව ඇතිනො. ඒවම්පි සික්ඛා උප්පඤ්ඤන්ති ඒවම්පි සික්ඛා නිරුද්ධොන්න. ඒ සික් මේ විදිහටයි එක ශික්ෂාවක ශික්ෂාවකින් එක තත්ත්වයක් එක සංඥා මට්ටමක් ඇතහැරින්නේ එක සංඥා මට්ටමකටපත් වෙන්නේ. ඔන්නෝම කියලා ඔන්න ඊළඟට තුන්වෙනි ධානය. ඒකෙදිත් කෙටියෙන් සලකා ගන්න. එතෙන්දි තියෙන්නේ ඒ වික්ෂුවට තේරෙනවා ප්‍රීතිය කියන එකත් ඒකත් ගොරෝසු වැඩි. එතකොට ඊළඟට ඒ ප්‍රීතිය ඉවත් කිරීමෙන් ඊළඟට එතන කියන්නේ උපේක්ෂාසුක. අමුතු විදිහේ උපේක්ෂාසුකයක් නිදිනවා තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේ. එතකොට ඒ වික්ෂුව පිළිබඳව කියනවා ඒ උපේක්ෂාසුක උපේක්ෂාසුක සුකුම සත්‍ය සංඥා. අර කලින් තිබුණ සමාධිච පීති සුක සුකුම සත්‍ය සංඥාව නැති වෙනවා. ඒ වෙනුවට ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට උපේක්ෂාසුක සුකුම සත්‍ය සංඥා කියන තෘතිය ධ්‍යානෙට අයිති ඒ සංඥාව ඒ භික්ෂුවට ඇති වෙනවා. ඒ සංඥාව ඇති වෙනවා ඒ පිළිබඳව සංඤී වෙනවා. ඒක දැනගන්න. ඔන්න ඊළඟට කියනවා ඒ තෘතිය ධ්‍යානයේ තියෙන ඒ සැප දුක දුක් දොම්නස් ඔක්කොම ඉවත් කරලා ඉතාමත්ම ඊටත් වඩා සියුම් වූ අදුක්ඛමසුක අදුක්ඛමසුක සත්‍ය සංඥා ඒක මතු කරගන්න චතුර්ථ ධ්‍යාන අවස්ථාව. ඒ භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර කලින් තිබුණ උපේක්ෂාසුක සුගම සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අදුක්ඛමසුක නොදුක් නොසුව සියුම් සත්‍ය සංඥාව ඇති වෙනවා. ඔන්න එතකොට ඒ වෙනකොට හතරවෙනි ධ්‍යානෙට ඇවිල්ලා ඔන්න ඊළඟට ඒ රූප ධ්‍යාන ඔන්න රූප ධ්‍යාන සමතික්‍රමණය කරන හැටි ඊළඟට දැක්වෙනවා. ඒ භික්ෂුව රූප සංඥාවන් ඉක්ම වීමෙන් රූප සංඥාවත් එක්ක යන පටිඝ සංඥාව කෙලවර කිරීමෙන් ඒ එක්කම යන නානත්ව සංඥාව විවිධත්වය පිළිබඳ සංඥාව මෙනෙහි නොකිරීමෙන් අනන්ත ආකාශය ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන ඒ නිමිත්ත අරගත්තු ආකාශ අනන්තායතන සමාපත්තියට සමවැදෙනු. එතකොට ඒ භික්ෂුව පිළිබඳව තියෙන ධර්මතාව පටිච්චසමුප්පාද ධර්මයන් දක්වන ඒ භික්ෂුවට කලින් තිබුණු රූප සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකාසානංචායතන සුකුම සත්‍ය සංඥා ආකාසානංචායතන පිළිබඳ සියුම් සත්‍ය සංඥාවක් ඒ භික්ෂුවට ඒ වෙනුවට ඇති වෙනවා. ඊළඟට එතන ඉඳලා ඔන්න ඊළඟට ඒ අරූප ධ්‍යාන වශයෙන් තියෙන පළමුවෙනි එක ඊළඟට කියවෙනවා. ඒ භික්ෂුව ඒ ආකාසානංචායතන ඒකත් ඉක්මවලා ඒ ආකාශයට යොමුණු විඥාණ අනන්තයි කියලා විඥාණං ඡායතනයටපත් වෙනවා. පත් වුණාම ඒ භික්ෂුව පිළිබඳව වෙනස දක්වන්නේ කලින් තිබුණු ආකාශ අනන්තයන් සුගම සත්‍ය සංඥාව සියුම් සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අන්න අර විඥාණං ඡායතන සුගම සත්‍ය සංඥාව මතු වෙනවා. ඒවම් පිය එතනත් බුදුහාමතුරු පෙන්වනවා නැතත් ඒවම් පිසික්ඛායක උපද්ජන්ති ඒවම් පිසික්ඛානුඥාන් එසේ මෙන්න මේ විදිහට පොද්දපාද ශික්ෂාවෙන් එක් සංඥා මට්ටමක් නිරුද්ධ නේතුපදීන කියලා ඒ දෙට ඊළඟට ඔන්න ඊළඟට එන අමුතු අවස්ථාවක්. ඊළඟට ඒ භික්ෂුව විඥානං ඡායතනත් ඉක්මවලා කිසිවක් නැත කියලා කියන නත්තිකින්ති කියන ඒක නිමිත්ත කරගෙන ඉතාමත්ම සියුම් වූ ආකින්චඤ්ඤායතනට පත් වෙන සමාපත්තියට පත් වෙන. ඒ භික්ෂුව පිළිබඳව මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. කලින් තිබුණ විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකින්චඤ්ඤායතන පිළිබඳ සුකුම සත්‍ය සංඥාව භික්ෂුවට ඇති වෙන අර ශික්ෂාව තුනේ ඔන්න එතන ඉඳලා තියෙන අමුතුම සම්දිස්ථානයක් එතන. කෙටියෙන් සඳහන් කරොත් දැන් පින්වතුන් අහලත් ඇති අන්න දැන් ඔය අරූප ධ්‍යාන නේම සංඥානා සංඥායතන තිබුණට මොකද ඒක සියුම් වැඩි විදර්ශනාවට පාදක කරගන්න. ඒක නිසා නමුත් ආකින්චඤ්ඤායතන තමයි මධ්‍යස්ථානය. එතන ඉඳලයි නේම සංඥානා සංඥායතන අදිෂ්ඨාන කරන්නේත් කරනවනම් එහෙම නැත්නම් නිරෝධයටපත් වෙන්නේ. ඔන්න එතකොට නේව සංඥානා සංඥායතනේ ඒ සීසෝ පැදිල්ල වෙනුවට මේ භික්ෂුව කරන ඒ සින්තනේ ඉතාමත්ම වටිනවා. හොඳට මතක තියාගන්න. මේ භික්ෂුව එතකොට මේ අපි මේ ශාසනය යන භික්ෂුව ආරියෝගින් වගේ මේ භික්ෂුව ඔන්නයන්ට කල්පනා කරනවා. මෙහෙම. යාකින් සංඥායතන සංඥය දක්වලා තියෙන ශාසනයේ සංඥග්ග කියලා. මොකද ලෞකික සංඥාවල කෙරවලයි. නත්තිකින්චි ඒක තමයි ලෞකික සංඥාවල කෙරව. එතකොට ඒකට ඒ සංඥග්ග නාමය ලැබෙනවා. ඔන්න සංඥග්ගයේ සිටියා වූ ඒ භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා. හිතවිල්ලක් ඇති වෙනවා. චේතේ මානස මේ පාපියෝ. අචේතේන මානස මේ සෙයියෝ. මේ චේතනා ඇති වීම මහ කරදරයක්. චේතනාව නැති තරම හොඳයි කියලා මම ඉතින් චේතනා අභිසංස්කාර ඇති කරනවා නම් චේතනාවත් සංස්කාරයක්නේ. චේතනා සංස්කාර ඇති කරගන්නවා නම් මේ ඇති වුණු සියුම් සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට ඕලාරික ගොරෝසු සංඥා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න කල්පනා කරන තීරණයක් ගන්නවා, අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. යන්නුනාහං නෙචේ චේතේ යං නාභිසංකරින්නම් මම චේතනා අභිසංස්කාර නූපතිව ගන්නෙම් නම් යෙහි කියලා හිතලා
සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒ අවස්ථාවේ කරනවා ඒ ඊටාම සියුම් සංඥා තත්ත්වේ නිසා සෝ නචේව චේතේති නාභි සංස්කරෝති ඒම භික්ෂුව චේතනා කර ඇති කරන්න ගත්තෙත් නෑ අභිසංස්කරණය කරන්නෙත් නෑ එතකොට මොකද්ද වෙන්නේ ඔන්න බුදුරජාණන් සපින්න කරනවා ඒ භික්ෂුවට අර කලින් තිබුණු ආකින්චඤ්ඤාදන සංඥාව නිරුද්ධ වුණා ඒ වෙනුවට වෙන සංඥාවක් මතුවුනේ නෑ ඒ වෙනුවට මොකද්ද වුනේ සෝ නිරෝධං පුසති ඒ භික්ෂුව නිරෝධය ස්පර්ශ කළා අන්න එතකොට ඔන්න ඒ විස්තරය ඉවර කළ බුදුහස්කුළු වල දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාක්‍යෙන් ඒවම්පි පොට්ටපාද අනුපුබ්බාභි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති මහදිග වාක්‍යයක් ඒක විග්‍රහ කරලා තේරුම් කරන්න වෙනවා මෙසේය පොට්ටපාද අනුපුබ්බාභි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය වෙන්නේ අනුපුබ්බ කියන්නේ අනුපිළිවෙලින් අභිසංඥා කියන එක අපි කිව්වා ඒ සංඥාවේ උසස් මට්ටම් අනුපුබ්බාභි සංඥා නිරෝධ ඒක නිරෝධය කිරීම පිළිබඳ සම්පජාන සමාපත්තිය සම්පජඤ්ඤයෙන් යුක්තව කරන සංවැදීම සිදුවන්නේ මේ ආකාරයට මේ අනුපුබ්බ කියන වචනේ ගැන පොඩි අටුවාවක් දුන්නොත් මේ අවස්ථාවේ දැන් මේ ශාසනයේ තාම වටිනා වචනයක් ප්‍රතිපදාව පිළිබඳව අනුපුබ්බ කියන එක එතන තැන් වල දක්වලා තියෙන මේ පිනුතුන් අහලා ඇති අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා මේ ශාසනය තුල තියෙන්නේ අනුපිළිවෙලින් යන ශික්ෂණයක් අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාටියක් අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක් ඒකට අනුපුබ්බ කියන වචනේ තුල තියෙන පටිච්චසමුප්පාද හිතලා බලන්න පරිපෙලක් ගැන පඩි පෙළක් ගැන එකින් එකකට ඒක නෙවෙයි අනුපුබ්බ. ඉතින් ඔන්න ඔන අනුපුබ්බාභි සංඥා. ඒකෙන් නිරෝධ ඒ නිරෝධය ඒ විදිහට අනුපිළිවෙලින් ගිහිල්ලා අන්න අර අර මහා පුදුම විදියේ දැන් මේ පින්නතුන්ට අපි කියාපු ඩිංගකුත් මතක් කළොත් ඒක මේ සූත්‍රයේ නැතත් මේ ඇතැම් පින්නතුන් දන්නවා අපි අර නාම ධර්ම ගැන කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ගැන කිව්වයි කියලා. දැන් මේ සංඥාවේ වේදනා සංඥා වේදෙත් නිරෝධයනේ. ඒකෝට වේදනා සංඥා වලින් නිරුද්ධ වෙන එකට මේගොල්ලන්ට ප්‍රශ්නයක් උනේ අන්න සංඥාව අතාරින්න බය. මුලාවලට ඇටි කියලා. හේතුව මොකද සංස්කාරයේ ඉල්ලලා හිටිය නිසා. ඒ සංස්කාරයේ හඳුන්වන්නේ එතෙන්දී චේතනා නමින්. අන්න ඒකයි මෙතන කියන්නේ. ඒකෝට අර භික්ෂුව ගත්ත ඒ තියෙන ඇතුළේ මට චේතනා ඕනි නෑ සංස්කාර ඕනි නෑ කියලා හිතුව තුන ඊළාට වෙන්නේ මොකද්ද? නිරෝධය ස්පර්ශ කරනවා රූපය ඔක්කොම ගිහිල්ලා ඉවරයිනේ ඔන්න එතකොට හිතාගන්න නාම ධර්ම අනුව ඒ ඩිංග හිතාගන්න ඔක දිගට දිගට කියන්න බෑ විවරණ ඒ ටික තවුන්ගත් සූත්‍රයේ තියෙන නිසා අන්න ඒ ඩිංග හිතාගන්න එතකොට මේක මහා පුදුම විදිහේ ශාසනයේ දැන් අනික එතෙක් තිබුණු ඒ යෝගීන්ගේ දර්ශනයත් අපේ බෞද්ධ දර්ශනයත් මධ්‍යම ප්‍රතිපදාත්මක පටිච්චසමුප්පාදයේ උඩ යන දර්ශනයත් අතර වෙනස ওই ඩිංගෙන් වටහා ගන්න ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරහම අහනවා ඒක ප්‍රකාශ කළේ බුදුරජාන් වහන්සේ පොට්ටපාද මේ වගේ අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය කලින් අහලා තියෙනවද නැත්නම් ස්වාමී උන් මේක කිව්වට පස්සේ ඊළඟ පොට්ටපාද තව ප්‍රශ්න කීපයක් මතු කරනවා එකින් එක අපි මතු කරන්න ඉදිරිපත් කරන්න බලමු පරිමෙන්න අහන ප්‍රශ්නය ස්වාමීනි එක සංඥාග්ගියක්ද තියෙන්නේ සංඥාග්ග කීපයක්ද නෑ සංඥාග්ගියක් ගැන කිව්වනේ සංඥාවන්ගේ කෙලවරක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා එක සංඥාග්ගියක්ද තියෙන්නේ සංඥා කෙලවරක්ද තියෙන්නේ එහෙම නැත්නම් සංඥා කෙලවර කීපයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අමුතු පිළිතුරක් දෙනවා එක සංඥාග්ගියකුත් තියෙනවා සංඥාග්ග කීපයකුත් තියෙනවා ඔන්න එතකොට පොට්ටපාදහන කිසේක භාග්‍යතුන් වහන්සේනේ ඒ එක සංඥාග්ගියකුත් සංඥාග්ග කීපයකුත් තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා කෙටි පාඩයක් සඳහන් කරනවා ඒක ඇත්ත වශයෙන් අටුවාවලටත් ගැටලුවක් පොට්ටපාදී යම් යම් ආකාරයක නිරෝධිය ස්පර්ශ කරයි අන්න ඒ ආකාරයෙන් සංඥාග්ගක් තියෙනවා ඔක තේරුම් ගන්න වෙන්නේ මෙහෙම අපිට වැටෙන හැටියට දැන් ධර්මයේ දක්වනවා යාවත සංඥා සමාපatti තාවත අඤ්ඤා පටිවිදෝ ඒ කියන්නේ යම් තාක් සංඥා සමාපatti තිබෙනවනම් ඒ තුලින් පුළුවන් අඤ්ඤා කියලා කියන්නේ අරහත්ත්වයට ඒ විනිවිද විදර්ශනාව යොදලා නිරෝධයට යන්න නිවන් ලබන්න ඒක නිසයි මේ කිව්වේ එතකොට මේ කියආපු අනුපිළිවෙලින් යන නිරෝධිය පමණක් සංඥාග්ගිය පමණක් නෙවෙයි එක්ක ධානය තුලින් උනත් පුළුවන් අර කියආපු ඒ සංඥා කෙලවර කරන්න අර චේතනා අபிසංස්කාර නැතිගල ඒකයි වෙන ඒක අදහස් ගන්න තියෙන්නේ ඉතින් ඔය ඊළඟට තව දෙවෙනි ප්‍රශ්නයක් අහනවා පොට්ටපාද ඒක කිව්වට පස්සේ ස්වාමීනි මේ සංඥාව පළමුවෙන් ඇති වෙනවද ඥානීය පසුව ඇති වෙනවද එහෙම නැත්නම් ඥානීය මුලදී ඇති වෙලා සංඥාව පසු වෙනවද එහෙම නැත්නම් මේ දෙක එකට ඇති වෙනවද මේ එක දෙකට හට ගන්නවද ඒ කියන්නේ සංඥාවද පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවද එහෙම නැත්නම් ඥානීය පසු පළමුවෙන්ද සංඥා පසුවද නැත්නම් දෙකම එක විටද එතකොට බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා කෙලිම ප්‍රකාශ කරනවා පොට්ටපාද සංඥාව පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවයි ඇති වෙන්නේ සංඥාව හට ගැනීම තුලිනුයි ඥානයක් ඇති වෙන්නේ ඒ වික්ෂය තේරුම් ගන්නෝ එතනත් පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙන බව සංයුප්පාදා කෝපන ඥානුප්ප සංඥාව හට ගැනීමෙනුයි මට මේ පිළිබඳ ඥානයක් ආවේ මෙතනත් අටුවාවේ කොටිම කියදොත් ආචාර්ය මත කීපයක් දක්වන මේ සියුම් පාඨය
इतने अपनते हैं मेहमाय अतीत ब्राह्मण योगींगे तीवन प्रश्न मुखद संज्ञा गुप्त दया खेटी हितागत इको आत्मे की हुआ इको कौर तेतु के दया किल हितुआ एवं बुद्रजावांश जमीन मे सूत्रे तवत् वचना वटिना वचने संधान जम अवस्था भिक्षु भिक्षुआ सकसानी के लगे तमंगे संज्ञा सति संपजन के संपजान के मूल इंदा मे आने संपज सति संपजान्य ගණිතාර ගුඩ සංකල්ප වලට ආත්ම වලට තැනක් නැහැ. ඒ වෙනුවට මොහොතින් මොහත අර පටිච්ච සමුප්පාදය අනුව යන්නේ කියන එක තේරෙනවා. මෙතන ග්‍රහණය කරන්න දෙයක් නැහැ. පඩි පෙළක් නගින්න වගේ. අන්න ඒකයි ඒ tikai එතකොට. එතකොට ඒක ඒ සංඥාව සහ ඥානය පිළිබඳ කතාන්තරයේ තියෙන්නේ. ඒ දැන් හැම විකටම තියෙනවා ඒ සූත්‍රයේ. දැන් මේ පින්වත්න්ට දැනගන්න එකක් වෙනවා. පළවෙනි එක ගැන කිව්වේ විවේකජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාවෝති විවේකජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥී හෝති. ඔය වචන දෙකම බුදුහාමුදුරේ දෙනවා. සංඥා සහ සංඥී කියන දෙක. ඒ කියන්නේ සංඥාව ඇති වුණා, සංඥාව ඇති වුණ බව දැන ගැනීම තමයි සංඥී කියන්නේ. ඔන්න ඕකයි ඔය එතකොට ඥානෙ ඇති වෙන්නේ. ඥානෙ දැන් සංඥාව ඇති වුණා, සංඥාව ඇති වුණ බව නොදැනීම නෙමෙයි. ඒක සම්පජඤ්ඤේ තියෙන නිසා දැනගන්නවා. ඒකයි මෙතන කියන ඥානෙ. නමුත් මේක නොයෙකුත් විදියට අටුවාවේ එක එක විද්‍යාචාර්ය මත දක්වන ඒ වගේ නිතින් දුරට යන්න ඕනේ නෑ මේ හැටි. ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙත් ඇහුවා. එතනින් ඉවර නෑ පොට්ටපාදගේ ප්‍රශ්න. ඊළඟට අහන ඊට වැඩිය බැරෑරුම් ප්‍රශ්න. ස්වාමීනි මේ සංඥාව පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කියන එකද නියම තත්ත්වය. ඔක ඔය ගැටළු ප්‍රශ්නයක් ඔය නීතිඥ වහන වගේ. ඒ කියන්නේ සංඥා පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කොහෙවත් නැති ආත්මයක් මේ ඇතුළට අරගෙන අර පුරුදු මොකද ඒ තාම සක්කාය දිට්ඨිය තියෙනුනේ බුත් ආත්මයක් ගැන කියුනේ නැහනේ. ඉතින් ඒකයි මේ බුදුරජාණන් ඉදිරිපත් කරන ප්‍රශ්නය. ඒ බඳු ප්‍රශ්න හරි උබතෝ කෝටික වගේ ඒ ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න ගියොත් අමාරුවේ වැටෙනවා. ටිකකට හිතන්න පොඩි නිදර්ශනයක් කලින්ත් අපි කියාපු එක. කිසිදාක මත්තෙන් නොබිව්ව ප්‍රියදුරේ උසාවියේදී මේ නීතිඥයට ඕනකම තියෙනවා. මෙයා මත්තෙන් බිව්ව කෙනෙක් හැටියට. කෙටියෙන් උත්තර දෙන්න ඔව් හෝ නැහැ හෝ කියන්න කියලා මිනිහගෙන් අහනවා. යොෂ්මතා දැන් මත්තෙන් තාමත් මත්තෙන් බොනවද? එහෙම නැත්නම් මත්තෙන් බිම නවත්තල. ඔකට ඔව් කිව්වත් නැහැ කිව්වත් අමාරු වෙනවා. අන්නේ වගේ ප්‍රශ්නයක් මේ බුදුරජාණන් හමුවේ තිබේ. එතකොට බුදුරජාණන්සේ ප්‍රශ්නෙට අහුන්නේ නැහැ. ඒ වෙනුවට මොකක්ද කළේ? හරි පුදුම වැඩක් එතන දී බුදුරජාණන්සේ කළේ. කුමක්ද පොට්ටපාදු ආත්මය කියන්නේ? දැන් මේ ආත්මය කියන වචනේ කිව්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට දෙන්නේ නැහැ නිර්වචනයක්. ඒ බුදුරජාණන්සේට ආත්ම සංකල්පයක් නැහැනේ. ඔය ආදද්දූප ආදී සූත්‍රවල බුදුරජාණන්සේ ප්‍රකාශ කරන ආත්මය කියන සංකල්පය කේවල පරිපූර්ණ බාල ධම්මෝ තනිකර මෝඩ අදහසක් කියන මේ ලෝකයේ ඉල්බිලයින් කෙනා බුදුරජාණන්සේට ආත්ම කතාවක් නෑ. මේ පොට්ටපාදයි ඒක අටුවාවේ ඊටත් වඩා බරපතල මේ පොට්ටපාද පරිබ්‍රාජකට සමහර විට ගැරහීමක් වෙන උපමාවකුත් දෙනවා අටුව ආචාර්යින් වහන්සේලා. හරියට ඒක අපි කියන්නේ ඌරෙක් අරගෙන හොඳට සරසලා නාවලා සුවඳ අවිනොන් කළා නොකරාට පස්සේ ඌර ආයිමත් ගිහිල්ලා අසුචි ගොඩේ රඟින්නා වගේ පොට්ටපාද පරිබ්‍රාජකයා මේ තරම් බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් සංඥා මට්ටම් යන හැටි දක්වලා තියෙදිත් ආයි ගිහිල්ලා ආත්ම දෘෂ්ටියට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අරකට උත්තර දුන්නේ මෙහෙම. ඉස්සෙල්ලා කිව්වා ආය ඔබ මොකද්ද ඔබ ආත්මය හැටියට සැලකන්නේ? ඔන්න එතකොට පොට්ටපාදට උත්තර දෙන්න වෙනවා. ඔබට කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න කියලා. සමහර ප්‍රශ්න තියෙනවා සමහර ඒවාට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවාට අර විදිහට ප්‍රශ්න අහලා පිරිසුදු කරගන්න ප්‍රශ්න. මොකද්ද කියන්නේ කියන ඒ විදිහ එකක් මේ. එතකොට මොකද්ද ආත්මය කියන්නේ? ඔන්න පොට්ටපාද ඒකට නිර්වචනයක් දෙනවා. මම කියනවා ආත්මය ඕලාරික රූපී චතර මහා භූතයන්ගෙන් සමන්විත රළු ආහාර අනුභව කරන එකක් කියලා. කොටින්ම කියොත් මේ ශරීරය. මේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වයයි ඒක පොට්ටපාද එතෙන්දී ආත්ම හැදියා ගන්න. එකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා පොට්ටපාද ඒක නම් ඔබේ ආත්මය ඒ ඔබ කියන ආත්මය වෙන එකක් මං කියන මේ සංඥා වෙන එකක්. මොකද හේතුව ඔන්න දක්වනවා මං කියන මේ කියන සංඥාවේ තියෙන මේක මේ විදිහ ධර්මතාවක් ඒකා සංඥා ඒක කතාවල කෙසේ වෙතත් තත්ත්වය මේකයි ඇතැම් සංඥාවෝ උපදි ඇතැම් සංඥාවෝ නිරුද්ධ වෙයි. එහෙම නැහැ නැත්නම් මෙන්න මෙහෙම කියනවා අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. ඒ විදිහට කියන අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන්නේ එක් සංඥාවන් කොටසක් ඇතුල් වෙනවා වෙන සංඥාවල් නිරුද්ධ වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. මොකද ඒ චන මොහොතක් පාසා වෙනස් වෙනවනේ. එතකොට අපි ටිකකට හිතමු ප්‍රථම ධානයට පත් වුණු අවස්ථාවේ තියෙන සංඥාව නොවි ඒක ඉක්මවන අවස්ථාවේ තියෙන්නේ. චිචනය තුලින් වෙනස් වෙනනේ. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන එක සිංහලට නැගුවා කියන්න තියෙන්නේ
එක සංඥා මට්ටමක් ඇති වෙනව වෙන සංඥා මට්ටමක් නැති වෙල යනවා ඒක තුල ආත්ම කතාවකට ඉඩක් නැහැ කියන එක. ඔන්න එතකොට පොට්ටපාදි කියනවා නෑ නෑ මම කියනවා මේ ආත්මය මනෝමය කියලා. මනෝමය මුළු අංග අංගපසංග ඇති ඉන්ද්‍රිය ඇති මේ කියන්නේ අර රූප ධාන තත්ත්වය මේ හඟවන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පය. ඒකයි මම ආත්මය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් කියන එහෙමනම් ආත්මය ඒත් ඔය කියන මං කියන සංඥාව වෙන එකක් ඔබ කියන ආත්මය. ඊළාට කියනවා ඒක බැරි වුණාම මම කියනවා මේ ආත්මය අරූපී සංඥාමය. අරූප සංඥාව ඇති අරූප தත්ත්වය. ඒත් බුදුරජාණන් ඒකත් කියනවා ඒ කියනවානේ ඒකත් නෙවෙයි මේ මෙතෙන්ti කියන්නේ සංඥා ප්‍රශ්නයක් කියලා. කිව්වට පස්සේ වුණා ඊළාට කොට්ට බාද්‍ය කරගෙන යාගන්න දෙයක් නැතුව අහන බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න බැරිද මේ සංඥාව ආත්මයද ආය සංඥාව වෙන එකක් ආත්මයකද කියලා. බුදුහන්ස කියනවා පොට්ටපාද ඔබට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඔබ අන්‍ය දෘෂ්ටියක් අරගෙන අන්‍ය ආචාර්යරුන් යටතේ ඉන්න ඒ කෙනෙකුට මේ ධර්මයක තේරුම් ගන්න බෑ. ඔන්න එතකොට පොට්ටපාද අහන භාග්‍යතුන්වත් මට ඒ ටික තේරුම් ගන්න බැරි නම් මට මෙන්න මේ ටිකට උත්තර දෙන්න කියලා ඔන්න ඊළාට ඉදිරිපත් කරනවා. අර නිතර මේ පොත් කියවන පින්නතුන්ට අහුවෙන ඇති බුදුරජාණන් වහන්සේට හැම බොහෝ දෙනා ඉදිරිපත් කරපු අව්‍යාකට ප්‍රශ්න කියලා පැත්තක තිබු ප්‍රශ්න 10යි. අපි මේවා ගැන කලින් දේශනාවල කියලා තියෙනවා. ඇයි බුදුරජාණන් මේ පැත්තකින් තිබු කියලා. කෙසේ නමුත් ඔන්න පොට්ටපාද ඊළඟට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන මොනවද? කෙටියෙන් සලකගන්න. ලෝකයේ සදාකාලිකද? මේ පමණක් සත්‍යයි අනිත් සියල්ල බොරුයි. ලෝකයේ එහෙම නැත්නම් ලෝකයේ සදාකාලික නොවේද? ඊළඟ ඒ දෙක එතන උපතෝ කෝටික ප්‍රශ්නයක් එතන තියෙනවා. ඊළඟට තියෙනවා ලෝකයේ කෙලවරක් තියෙනවද? ලෝකයේ කෙලවරක් නැද්ද? ආයිත් උපතෝ කෝටික جوړුවක්. ඊළඟට තියෙනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවයයි ශරීරයයි එකයි. එහෙම නැත්නම් ජීවේ වෙන එකක් නෑ. තං ජීවං තං ජීවේ ශරීරේ එකක්. එහෙම නැත්නම් ජීවේ කියලා කියන්නේ ආත්මය. ආත්මය අනිකක් ශරීරය අනිකක්. ඒකත් ඒ උපතෝ වල. ඊළඟට තියෙනවා චතුෂ්කෝටික කියලා කියන සතර පොන්. තථාගත තෙම මරින්මතු වෙයි මරණින්මතු නොවේයි මරණින්මතු වෙයි සහ නොවේයි මරණින්මතු වෙයි නොවේයි නොවේයි නොවේයි. එතකොට මේ දෙකොන් සතරකොන් ප්‍රශ්නවල එකකින්වත් බුදුරජාණන් වහන්සේ කොම් කරන්න බැරි. එකකින්වත් කොම් කරන්න බැරුව. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම පැත්තකින් තියුවා. හැම තැනම මේ ප්‍රශ්නේ නගන අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඒක අව්‍යාකට කියලා. මම ඒවට පිළිතුරු දෙන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න ඉවත් කරේ. අන්න ඒවයි පදනම වැරදි නිසා. ඒවයි පදිනම වැරදි නිසා. එතකොට ඉතින් ඔන්න පොට්ටපාද. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් පොට්ටපාද. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ මුකුත් ඒකාන්ත ඒකාන්ත වශයෙන් උත් යමක් දේශනා කළ තියෙනවා. ඔව් මම දේශනා කළ තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. ඒක ඒකාන්ත දේශනාවයි. අරවා මම පැත්තකින් කිව්වයි ප්‍රශ්න. ඊළඟට පොට්ටපාද කියනවා ඉවර කරන්නේ පළවෙනි වර සාකච්ඡාව මේ විදිහට. ඒව මේ තම භගවාගේ මේ තම සුගත කියලා එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම වෙන්න පුළුවන් කියලා දැන් බින් භාග්‍යතුන් වහන්සේ වැඩියට කමක් නැහැ කියලා යම් කිසි සංඥාවක් දුනා. බුදුරජාන් වහන්සේ තාම පිටපත් වැඩියෙත් නැහැ. පුණ්‍යාස ආසනින් නැගිටලා පිටත් වෙලා ගියා. විතරයි අර පොට්ටපාදගේ පිරිස පරිබ්‍රාජික පිරිස පොට්ටපාද වට කරගෙන එතන කියවෙන හැටියට වචනය නැමැති උල් වලින් අනින පටන් ගත්තා. විවේචනය කරන්න පටන් ගත්තා. හා හා අය භවත් ගෞතමී සමන ගෞතමී කියන එකට ඒව මේ තන් සුගත ඒව මේ තන් භගවා කියනවායි අපිට නම් පේන්නේ නැහැ. එකකටවත් කෙලින් පිළිතුරක් දුන්නේ නැතේ. මොන පොට්ටපාදද තරහා කරහම් පොට්ටපාද මෙහෙම කියනවා. මටත් පේන්නේ නැහැ ඒ ඒකාන්ත පිළිතුරු දුන්න බවක් ඒ අව්‍යාකට ප්‍රශ්න වලට. නමුත් සමන ගෞතමී සමනත් භවත් ගෞතමී සත්‍ය වූ ප්‍රතිකදාවක් දේශනා කරන ධර්ම නියාමතාවක් මතකල දෙනවා. ඒක නිසා කෙසේද මාවැනි නුවණැත්තෙක් ඒබඳු ඒවා කියනකොට මම ඒවා අනුමෝදන් නොවී ඉන්නේ කොහොමද? ඔන්න එතකොට ඒ අපි මේක ජවනිකාවක් කියන්නත් නැරගයි. ඒ සාකච්ඡාවරේ එතන ඉවරයි. ඔන්න එතන ඉඳලා යන තවත් එකක් සිද්ධ වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙන ඊළඟට මෙහෙමයි. දින දෙක තුනකට පස්සේ චිත්ත හතිසාරි පුත්ත. හතිසාරි පුත්ත කියන්නේ ඇද්ගොබ්බකෝගේ පුතේ. චිත්ත හතිසාරි පුත්ත සහ පොට්ටපාද පරිබ්‍රාජ කියලා දෙන්නම බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. ඇවිල්ලා පළමුවෙන්ම පොට්ටපාද පරිබ්‍රාජක කිව්වේ භාග්‍යතුන් වහන්සේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩි ඇහැටි මේ වගේ මේ පිරිස එකතු වෙලා මට හොඳටම අනින්න පටන් ගත්තා කියලා. එවුවාම ඒ කතන්දරේ කියවම බුදුරජාණන් වහන්සේ කියනවා පොට්ටපාද ඒ ඔක්කොම අන්ධයි අචක්කුකයි අන්ධයෝ ඒගොල්ලන්ට ඇස් නැහැ ඔබට විතරයි ඇස් තියෙන්නේ කියලා පොට්ටපාදට කියලා මොනිනාට ප්‍රකාශ කරනවා. මා විසින් ඒකාංශිකව ධර්ම දේශනා කළා කියලා කියනවා. අනේකාංශිකව ධර්ම දේශනා කළා කියලා කියනවා කියලා අර කාරණේ නැවත තහවුරු කළා. උන්නේ අවස්ථාවේ බුදුරජාණන්සේ අමුතු කාරණයක් ඉදිරිපත් කරනවා. ඔය ආත්ම ප්‍රශ්නය පිළිබඳව තමන් වහන්සේගේ අත්දැකීමක් වගේ බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඉන්නවා මෙන්න මෙහෙම දෘෂ්ටියක් ඉදිරිපත් කරන මෙහෙම වාදයක් නගන. මොකද්ද? ඒකාන්ත සුඛී අත්තා ඒකාන්ත සුඛී අරෝගෝ අත්තා පරමරණ. ඒ කියන්නේ මරණින් මතු මේ ආත්මය මරණින් මතු ඒ ආත්මය නිරෝගී ඒකාන්ත සුඛ තත්ත්වයකට පත් වෙනවායි කියලා ඔහොම කියන
සමනක් බ්‍රාහ්මණින් ඉන්නවා. ඊනාට පුත්‍රයන් හන්සි ප්‍රකාශ කරනවා පොට්ටපාදේ මම ඒ අය ළඟට යනවා ගිහිල්ලා අහනවා ඒගොල්ලන්ගෙන්. දැන් ඔයගොල්ලෝ කියන ඔය ඒකාන්ත සුඛ ඔයගොල්ලෝ කියනවා මරණින් මතු ඒකාන්ත සුඛ ඇති ආත්ම තත්වයකට යනවා කියලා. ඔයගොල්ලන්ගේ ඒ යම් ඥාන දර්ශනයක් තියෙනවද එහෙම එකක් තියෙන බවට? එතකොට ඒගොල්ලෝ නැතේ කියනවා. ඊළාට පුත්‍රයන් හන්සි අහනවා ඔය කට්ටිය එක දවසක් එක රැයක් අඩ දවසක් අඩ රැයක් ඒකාන්ත සුඛයක් වින්දනය කරනවද? නැත කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලෝ දන්නවද ඒකාන්ත සුඛ ලෝකයට යන ප්‍රතිපදාව? නැහැ කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලන්ට අහන්න ලැබිලා තියෙනවද ඒකාන්ත සුඛ ලෝකයේ උපන්න දේවතාවුන් කියනවා මෙන්න මෙහෙම අපිත් මෙතෙන්ට ආවා ඔන්න එතෙන්ට එන්න කියලා එහෙම කියනවා? ඒත් නැහැ. එතකොට බුදුහාමසක එහෙනම් පොට්ටපාද තේ දැන් එතෙන්දී අර පරණ කතාව කියලා පොට්ටපාදකින් අහන්නේ. පොට්ටපාදේ මඳුවේ කතාව එහෙමනම් හේතු යුක්ති නැති උදාහරණ නැති පදනම් නැති කතාවක් නේද කියන එකට අමුතු වචනයක් එතන ඉදිරිපත් කළා කියනවා. අප්පාටි හීරික කියලා. අප්පාටි හීරික කියලා කියන්නේ පින්වතුනි ගෙනහැර දක්වන්න හේතු සාධක නැති මතයක් කියන එකයි. පදනම් නැති මතයක්. එතකොට පොට්ටපාදත් එකඟ වෙන ඉසේ ඒකාන්තින්න ස්වාමීන් වහන්සේ ඒක අප්පාටි හීරිකයි. ඔන්න ඊළඟට අප්පාටි හීරික කියන වචනය තේරුම් කරන්න බුදුරජාණන්සේ අමුතු උපමා දෙකක් දෙනවා. ඒ උපමා නම් මේ පින්වතුන්ට අමතක වෙන්නේ නැහැ ඊදී. මොකද්ද මෙන්න පළමිනු උපමාව බුදුරජාණන්සේ කියනවා. නම් කිසි පුරුෂයෙක් කියනවා මම මේ ජනපදයේ ජනපද කල්යාණීට කැමති මම බොහොම ඇලුම් කරනවා කියලා කියනවා. කිව්වහම නේ අනිත් අය අහනවා දැන් ඔබ දන්නවද මේ ජනපද කල්යාණී ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදී කුලයක නම් කුලයකද කුලපෝතේක දන්නේ නැහැ. නම ඒවා මොකද දන්නේ නැහැ. උහද මිටිද කළුද තලිරද ඒකත් දන්නේ නැහැ. කොහේ ඉන්නවද කියලා ඒත් දන්නේ නැහැ. එහෙනම් ඔය නොදන්නා නොදකින ජනපද කල්යාණීකට නේද ඔය ඇලුම් කරන්නේ? අන්න එතකොට ඒක තමයි අප්පාටි හිරික කියලා කියන්නේ කිසිම තමහට ගෙන හැර දක්වන්න බැරි විදිය දෙයක්. තව උපමා බුදුහන්සේ දානවා. යම් කිසි පුරුෂයෙක් සතර මහා සංධියක ඉනිමගක් බඳි. ඉනිමගක් හදනවා ප්‍රාසාදයකට නගින්. මිනිස්සු ඇවිල්ලා අහනවා දැන් ඔය ඉනිමග හදන්නේ යම් කිසි ප්‍රාසාදයකට නගින්නේ. ඒ ප්‍රාසාදය කොහෙද තියෙන්නේ? නගිනහිරද පටහිරද දකුණේද උතුරේද දකුණේද? දන්නේ නැහැ. ඒක උසද මිටිද ඒකත් දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ නොදන්නා ප්‍රාසාදයකට ඉනිමග බඳින. අනේ දුනුත් වෙනු කරන්නේ අර පදනම් නැති කතාවක් කියන එක. ඉතින් ওই ටික ප්‍රකාශ කරා කරලා ඊළඟට ඒ මේක ප්‍රකාශ කරාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න ශාසනයේ අර රූපාරූප ධ්‍යාන ධ්‍යා ශාසනයේ රූපාරූප ධ්‍යාන පිළිබඳ සංකල්පය මේ විදිහට ඉදිරිපත් කරනවා. පොට්ටපාදේ මම කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙන ක්‍රාන්තු වචනයක් ඉදිරිපත් කරනවා. ආත්ම කතාවනේ දැන් තියෙන ආත්ම ප්‍රතිලාභ අමුතුම වචනයක් එතන තියෙනවා. පොට්ටපාද ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. මොනවද තුන? ඕලාරිකෝ රූපී අර කියාපු ඒවාම තමයි. නමුත් ඒවා ඉදිරිපත් කරන්නේ ආත්ම ප්‍රතිලාභ හැටියට. ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයේ මනෝමය ආත්මය කියලා කියන්නේ රූප tattya. ඊළඟට අරූපී අරූපෝ ආත්මය. ඒකට බුදුදහම කියන ආත්ම බහ ආත්ම ප්‍රතිලාභ තුනක්. මේ ප්‍රතිලාභ කියන වචනේ ගැන හිතලා බලන්න. ප්‍රතිලාභ කියන එක මේ සමාජයේ තියෙන එකක් නේ. ප්‍රතිලාභයක් ලැබෙන්නේ යම් කිසි දෙයක් කරාට පස්සේනේ. මෙතන මොකද්ද කරන්නේ? ශික්ෂා. එතකොට මේක ශික්ෂණය තුලින් ඇති වෙන දෙයක් කියන එක හඟවන්නයි බුදුරජාණන් වහන්සේ අත්ත ප්‍රතිලාභ කියන වචනේ මෙතෙන් කියදුවේ. පොට්ටපාදල අනිත් කට්ටිය යදූ අත්තා කියන වචනේ වෙනුවට මේ ධ්‍යාන තත්ත්ව විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අත්ත ප්‍රතිලාභ. මොකද ශික්ෂාවලින් ඇති කරන්නේ. ඔන්න එනට ඒ හඳුන්වනවා එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක්. මේ ආත්ම ප්‍රතිලාභ අර විදිහටමයි බුදුරජාණන් පෙන්නුම් කරන්නේ. කලින් කිව්වනේ සතර මහා භූතයෙන්ගෙන් හටගත් මේ රූපී ඒ ආත්ම ප්‍රතිලාභයේ එකක්. ඊළඟට අනිත් එක මනෝමය ඉන්ද්‍රියන් සහිත ඒ ආත්ම ප්‍රතිලාභය දෙවෙනි එක. තුන්වෙනි එක අරූපී සංඥාමය ආත්ම ප්‍රතිලාභය. නමුත් ඒක කියලා එතනින් නැවතු වෙනා බුදුරජාණන් ප්‍රකාශ කරනවා මම ඒ මනෝ මේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය ප්‍රහාණය කිරීම සඳහා ධර්මයේ දේශනා කරනවා. ඒ ප්‍රහාණය කිරීම තුළින් කෙලෙස් ධර්ම ඉවත් වෙලා සිත පිරිසිදු වෙලා ප්‍රඥාව එතනම ලබා ගන්නවා. අන්න දැන් මතක් කරගන්න මම අර සංඥාගය ගැන කියාපු කතා. ඒ ප්‍රථම ඥානිනුත් පුළුවන්. ඒ එහෙම නැත්නම් රූප ඥාන වලිනුත් පුළුවන්. ඒ එහෙම නැත්නම් ඒ අරූපී ඒ තත්වයෙන් උනත් ඒ විදර්ශනාව යෙදුවනම් ඒ යන්න පුළුවන් නිමරට. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභයේ ප්‍රහාණය මන් දක්වනවා. ඒ කියන්නේ රූප ධ්‍යාන තුලින් ඊළඟට අරූප ධ්‍යාන ඒවයි ප්‍රහාණය මම පෙන්වන්න කරනවා. ඒ තුලින් ප්‍රඥා පාරිශුද්ධිය මතු කර ගන්න පුළුවන් කියලා. එහම ප්‍රකාශ කරනම ඔන්න ඊළඟට එන්නේ චිත්ත හතිසාරි පුත්තගේ ප්‍රශ්න වාරය. එතන ඉඳලා තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරු හරියක් කියන්නේ. චිත්ත හතිසාරි පුත්ත අහනවා ස්වාමීනි යම් අවස්ථාවක ඔය කියන
ඕලාරික ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඊ අවස්ථාවේ මනෝමය ආත්ම ප්‍රතිලාභය අසත්‍යද? ඒකට යදන මොග කියලා හිස්. ඒක නැත් අරූප ආත්ම ප්‍රතිලාභය ඒ වෙලාවේ හිස්ද ඒ වෙලාවේ නැද්ද? ඒ වගේම අනිත් එකටත් අහනවා. දැන් මයම් වෙලාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරික ආත්ම ප්‍රතිලාභය නැද්ද? අරූප ආත්ම ප්‍රතිලාභය නැද්ද? ඊළඟට අරූප ගැනක් කියනවා. යම් වෙලාවක අරූප ආත්ම භාවයේ ප්‍රතිලාභය තිබෙනකොට ඒ වෙලාවේ අර අනිත් දෙක නැද්ද? ඔන්න එතකොට ඔන්න ගැඹුරු පැත්තකට යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ අවස්ථාවේ එක මනෝමය ප්‍රතිලාභය කියලා අන්න අමුතු වචනයක් කියන හොඳට මතක තියාගන්න. සංඛං ගච්ඡති. සංඛා කියලා කියන්නේ පින්වතුනි, සංඛං ගච්ඡති කියන්නේ ගිනීමට යයි කියන එක. සංඛා සමඤ්ඤා පඤ්ඤති කියන්නේ ලෝකයේ ව්‍යවහාර වචනවලට යොදන පදයක්. සංඛං ගච්ඡති කියලා කියන්නේ හඳුන්වනු ලැබේ, කියනු ලැබේ කියන එක. එතකොට බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක ඕලාරික ගොරෝසු ආත්ම භාවය තියෙනවනම් ඒ වෙලාවේ ඒකට මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා හැටියට ගිනීමට නොයයි. එකට ඒකට ඒ විවහාරය යොදන්නේ නැහැ. අරූපාන් ප්‍රතිලාභය කියලා යොදන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය වගෙනක් කියනවා. යම් අවස්ථාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ වෙලාවේ ඒක ගණන් ගන්න ලබන්නේ නැහැ. ඕලාරික ආත්ම ප්‍රාචනන අරූප හැටියට. අනිත්‍ය ගැන හිතාගෙන අරූපාන් භාවයේ තියෙනකොට අනිත් දෙක නැහැ. ඔය ගැඹුරු කාරණයක් ඔතන තියෙන්නේ කාලාත්‍රියේ පටලවා ගැනීම පිළිබඳ කාරණයේ මේ බුදුහන් රජාණන් වහන්සේ චිත්ත ගෘහපති චිත්තහත්තර පුත්‍රයාට තේරුම් කරන්න යන්නේ. ඒක කවදුරට තේරුම් කරන්න බුදුහන්ස ඕන්නේ ඊළඟට ප්‍රතිප්‍රශ්න නගන චිත්තහත්තර පුත්‍රගෙන්. දැන් චිත්ත යම් කෙනෙක් ඔබගෙන් අහුවොත් ඔබ අතීතයේ හිටියද? නොහිටියා නොවේ නේද? අනාගතයේ ඔබ ඉන්නවා නේද? ඔබ ඉන්නවා නොඉන්නවා නොවේද? වර්තමානයේ ඔබ සිටිනවා නේ? සිටිනවා නොසිටිනවා නොවේද? ඔන්න එතකොට මෙතෙන්දී අමාරුයි මේ ව්‍යාකරණය සිංහල ව්‍යාකරණයේ තියෙන හැටියට මම ඒක ඒක නිසා පොතේ එන භාෂාවෙන් කියන්න වෙනවා ඒ සිංහල එතන ගනකොට. එතකොට මම ඔන්න චිත්ත හතිසාරි පුත්තු කියනවා එහෙම අහුවොත් භාග්‍යතුන් වහන්සේ මම මෙහෙමයි පිළිතුරු දෙන්නේ. මම අතීතෙහි වූයෙම් යන්නේ හිටිය මම වුණා. මම අතීතෙහි වූයෙම් නොවූයෙම් නොවෙමි. මම අනාගතෙහි වන්නෙමි නොවන්නෙම් නොවෙමි. මම වර්තමානයේ වෙමි නොවෙම් නොවෙමි. තේරුම් ගන්න පුළුවන්ද මේ පින්නතුට? මේ කාලාත්‍රයේ පටලවාගත්තු එක ඒක පෙන්වන්නේ මේ බුදුරජාණන්සේ ප්‍රතිප්‍රශ්නය නැගුවේ. එතකොට මේ චිත්තකෙම කියවෙනයි බේටම. කවුරුවත් ඇහුවොත් අතීතයේ විතරද හිටියේ කියලා අතීතයේ ඒක අතීතයේ මම වූයෙම් නොවියෙම් නොවෙමි. අනාගතේ වන්නෙමි නොවන්නෙම් නොවෙමි. වර්තමානයේ වෙමි. ඔන්න එතකොට බුදුරජාණන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා අර මේ ඔක්කොම එසේම ඔන්න ඒක තහවුරු කරන බුදුරජාණන්සේ ඒ යම් වෙලාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද ඒ වෙලාවේකට මනෝමය ප්‍රතිලාභය කියලා සංඛ්‍යාවට ගැනෙන්නේ නැහැ. ගිනීමට යෙන්නේ නැහැ. අරූපාදී ප්‍රතිලා ආත්ම භාවය කියලා ගිනීමට යෙන්නේ නැහැ. මේ වර්තමානයේ දැන් ලෝකයා තුල තියෙන මුලාව ආත්ම දෘෂ්ටියට හේතු උනේ කාලාත්‍රයේ පටලවා ගැනීමයි. අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා කියලා හිතා ගැනීමයි. ඒ දෘෂ්ටියයි මේ බුදුරජාණන්සේ බිඳින්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කළාම ඊළඟට ඒක ඔන්න ඊළඟට දෙනවා මහා පුදුම උපමාවක් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් කරන්න. ඒකනම් මේ පින්නතුන්ට ඉතාමත්ම උපකාර වෙයි මේ කියාපු ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ චිත්ත හත්තිසාරි පුත්‍රයාට මේ කාරණය එතු ගන්වන්න. යම්සේ චිත්ත ඔන්න උපමාව දෙනවා. එළදෙනගෙන් කිරිත් කිරි වලින් දීකිරිත් දීකිරි වලින් මෙඬරුත් මෙඬරු වලින් ගිතෙලුත් ගිතෙලුන් ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩයක් ලැබේද? යම් වෙලාවක ගිරි තිබේද? ඒ වෙලාවට ඒක දීකිරි කියලා සංඛ්‍යාවට යන්නේ නැ, ගිනීම තියෙන්නේ නැ. ඒකට ගිරි කියලා කියන්නේ නැ, ගිතෙල් කියලා වෙඬරු කියලා කියන්නේ, ගිතෙල් කියලා කියන්නේ. කිරි වලට කිරි කියලාමයි කියන්නේ. කීනම් තේව සංකංගයට. ඒක කිරි කියලාමයි කියන්නේ. ඒ විදිහටම ඒක දීකිරි බවට පත් වුණාම යම් කිසි ක්‍රියාසන්තතියක් තුලින් ඒකට දීකිරි කියනවා මිසක් ඒක තුල කිරි තියෙනවයි කියලාවත් ඒක ඇතුලේ අනාගතයට එන්න තියෙන ගිතෙල් තියෙනවා කියලාවත් හිතන්නේ නැ. මේක දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්න. මේ ඒක මේ තව තාම නෑ මේ සාකච්ඡාව යන නමුත් අතීතයේ කතාවක් තියෙන එක බටහිර සාහිත්‍යයේ එක්තරා ලෝභ මිනිසියෙකුට හිටියලු රත්තරන් බිත්තර දාන තාරාජක්. එතකොට දවසට එක බැරි මේ දාන්න මේ ලෝභ මිනිසයාට හිතුණා හෙට දාන අනිද්දාට දාන බිත්තරත් ගන්න කියලා අර සතාගේ බඩ පැළුවා. අන්න ඒ වගේ දෙයක් අනාගතයක් තියෙනවා කියලා හිතින්න. අතීතයක් තියෙනවා කියන්නේ. ඒකට බුදුරජාණන් මේවා ව්‍යවහාර පමණයි. ඉතින් ඒ වගේම මේ දදි කියන එක අර
කිරි අනාගතයේදී අර තත්ත්වයට පත් වෙන පණිවිඩය ඒක තුල ගිතෙල් කියලා හිතා ගැනීම වර්ධි. ඒක කිව්වා එහෙම ප්‍රකාශ කළ ඕන බුදුරජාණන්සේ හකුළු වල දක්වන මහා පුදුම පාටේ. මේ ඔක්කොම ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යහයි තථාගතෝ වෝහරති අපරාමස මහා පුදුම පාඨය. මේ චිත්ත මේ ඔක්කොම ලෝක ව්‍යවහාර ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති මේ ඔක්කොම මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා විතරයි ව්‍යවහාර කරනවා පමණයි මේවා ග්‍රහණය කරන්නේ අපරාමස. දැන් ඒවා ග්‍රහණය කිරීම තුලින් තමයි අර අවුල හදාගත්තේ. තමන්ම මේ වචන අඳා ගත්තා. එක අවස්ථාවක අපි මේකට කිරි කියමු. එක අවස්ථාවක තව දේවල්වල දී කිරි කියමු. වෙඬරු කියමු. එහෙම හදාගෙන ඉවරලා ඕක තුල දී කිරි වලින් වෙඬරු ආවද වෙඬරු වලින් දී කිරි ආවද ඔතනම තමයි ಭಾರತೀಯ දර්ශනය හිරවෙලා තියුනේ. ඕක ගැඹුරු නාත් දර්ශනය ගැන කියනවනම් ඒකත් ඔය තෛත්‍රි ආදී උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ පංචකෝෂ කියලා මතයක්. ඒ කියන්නේ මේ ආත්ම තත්ව පහක් එතන දක්වනවා. එකක් තුල එකක්. අන්න මේ ප්‍රාණමය එකක් ඇතුළේ එකක් හරියට ඇදලා ගන්නවා වගේ කොපු තිනවාදි. අන්නේ ඉදී කොපු සංකල්පයකට යනවා ආත්ම සංකල්ප ආත්ම අර කියාපු කාලත්‍රයේ පටලවා ගත්තෝ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාඩයෙන් මේවා ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති පමණයි. මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා, ව්‍යවහාර කරනවා. නමුත් ග්‍රහණය කරන්නේ දැඩිව ගන්නෙ. ඒ දැඩිව ගැනීම තුලින් තමයි අර හේතුඵල ප්‍රශ්නය ඇති වෙන්නේ. හේතුවයි ඵලයයි අතර හේතුව කලින් උපන්නද හේතුව හේතුවල තුල ඵලයේ තියනද ඔන්න ඔය පැටලෙවිල්ලයි ಭಾರತೀಯ දර්ශනයේ මේක තියෙන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ ඔන්න වෙන ආශ්චර්ය බලන්න. මේ කියාපු පාඨයේ වටිනාකමත් කෙටියෙන් මම සඳහන් කරන්නම් ඊට කලින්. කොයි තරම්ද කියතොත් මේ නූතන වාග් විද්‍යාඥයින් දෙදෙනෙක් ලියාපු ඉතාමත්ම ප්‍රාමාණික ග්‍රන්ථයක උපුටා දක්වනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රයේ කිරි උපමා දක්වලා එයා පුදුම ප්‍රකාශ කරනවා. අවුරුදු 2500කට කලින් මේ විදිහේ දැන් වාග් විද්‍යාඥයින් අවදීන සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියලා. ඉතින් ඒ විදිහේ දෙයක් ප්‍රකාශ කරාට පස්සේ ඔන්න එතකොට ඉතින් පළමුවෙන්ම පොට්ටපාද ප්‍රකාශ කරන්නේ මේකයි. අතිවිශිෂ්ටයි ස්වාමී. යම්සේ ස්වාමීනි යටි කුරුකුර කළ දෙයක් උඩුකුර කරන්නේ නේද? දැසී තිබුණු දෙයක් විවෘත කරන්නේ නේද? මං මුලාවකට මනුගේ දක්වන්නේ නේද? ඇසැත්තෝ රූප දකිත්වා යන්තු හිතෙල් පහනක් දැල්වන දෙසේම භාග්‍යතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් මේ ධර්ම දේශනා කළා. තම භාග්‍යතුන් වහන්සේ සරණ යන ධර්මයේ කියලා මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් හිටියට දරාගන්න කියලා පොට්ටපාද පරිබ්‍රාජික ප්‍රකාශ කළා. ඊටත් එහා ගිය චිත්ත හතිසාරිපුත්ත. අර වගේම වාක්‍යයකින් ප්‍රසාදයේ පළ කළා චිත්ත හතිසාරිපුත්ත මේ ශාසනයේ පැවිද්ද උපසම්පදා වේලා හිටි. බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා දීලා දීවදාලා උපසම්පන්න වූ නොබෝ කලකින් චිත්ත හතිසාරි පුත්ත ස්වාමීන් වහන්සේ විවේකයට ගිහිල්ලා දැඩිව වීරිය වඩලා භාවනා කරලා අරහත්ත්වයට පත් වුණා. ඔන්න සූත්‍රයේ කියලා. ඉතින් දැන් මේකෙන් තව ඉතිරි සියන විනාඩි කීපය තුල තවත් ගැටළු විදිහේ දේවල් තියෙනවා නම් අපි මෙන්න මෙහෙම ටික ටික කියමු. දැන් මේ අර කියාපු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන ඒ වචන කීපය සඳහන් වෙන වටිනාම සූත්‍රයක් තියෙනවා සංයුත් සංගයේ නිරුත්තිපත සංයුත්තේ හැටියට. එතෙන්දී කෙලින්ම බුදුරජාණන් වහන්සේ මේ කාලත්‍රයේ පටලවා ගැනීම අවුල පිළිබඳව ප්‍රකාශ කරන මෙන් මෙහෙම. තයෝ මේ භික්කවේ නිරුත්තිපත අධිවචනපත පඤ්ඤාතිපත මහණෙනි මේ නි හිතාගන්න නිරුක්ති අධිවචන ප්‍රඥාප්ති කියලා කියන්නේ මේ දැන් ලෝකීය පාවිච්චි කරන භාෂාවට. එතකොට මහණෙනි නිරුක්ති මාර්ගය අධිවචන මාර්ගය ප්‍රඥාප්ති මාර්ග තුනක් තියෙනවා. එකකට එකක් පටලවා නොගත යුතු වෙන වෙන්න ඒවා පෙන්වුම් කරන්නේ මෙහෙම බුදුරජාණන්සේ ප්‍රකාශ කරන එකෙන්දී යම් රූපයක් අතීතද නිරුද්ධද වෙනස් වෙලා තියෙනවද ඒකට කියන්න ඕනේ අහෝසි කියලා විය කියන එකට. ඒකට කියන්නේ නෑ වන්නේ කියලා කියන්නේ වෙනවා කියලා කියන්නෙත් නෑ එහෙම නැත්නම් තියෙනවා කියලා කියන්නේ. ඒකට යොදන සංඛ්‍යාව ඒක අහෝසි කියලයි සංඛා සමඤ්ඤාපන්. ඒ වගේම හිතාගන්න යම් රූපයක් අනාගත නම් ඒකට කියන්නේ භවිෂ්‍යති. පාලි වචනේ වන්නේ කියන වන්නේ කියන එක. වන්නේ කියන මිසක් ඒක වුණයි කියලා කියන්නේත් නෑ තිබුණයි කියලා කියන්නේත් නෑ. ඒ විදිහම සලකගන්න වර්තමානයේ යම් රූපයක් තියෙනවා නම් ඒකට ඒක අර කියාපු අනිත් කාල දෙකේ යොදන්නේ නෑ. ඒ විදිහටම පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මේ සූත්‍රයේ කියලින් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ ඒ කියලා මුදුන් ඒක තහවුරු කරනවා.
අතීතේත් අනාගතේත් වර්තමානයේත් යම් ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවනම් ඒ අය මේ කාලත්‍රේ පැටලවා ගන්නේ නැහැ. අතීතේ ගියා. ගිය දෙයට තියෙනවා කියලා කියන එක මුලාව. අනාගතේ ආවේ නැහැ. අනාගතේ ඒ වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්. අන්න එතෙන්ද බුදුරජාණන් පෙන්වු කරන්නේ. ඒ අර එක් එක් ආත්ම ප්‍රතිලාභයේ ඒ අවස්ථාවේ එතන විශේෂ වචනයක් මට කියුනේ නැහැ. තස්මින් සමයේ. ඒ අවස්ථාවේ. අන්න එතන සුවිශේෂයි. අරූපාත්ම ප්‍රතිලාභය තියෙන වෙලාවේ ඒ තස්මින් සමයේ ඒ මොහොතේදී ඒ වෙලාවෙත් එකට කියන්නේ අනිත්‍යව අනිත් නම් කියන්නේ. අනේ වගේ මෙතන එතකොට කාලත්‍රියේ පටලවා නොගති යුතු බවයි බුදුරහස් පෙන්වු කරන්නේ. ඒ පටලවා ගැනීම තුලින් තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වුණේ. ඒක වාසාවේ දෝෂයක් නෙවෙයි. මනුෂ්‍යයාගේ කෙලෙස්වල දෝෂ. අම්මගේ තාත්තගේ වැරද්ද. අම්මා කවුද? තණ්හා. තාත්තා අවිද්‍යාව. අවිද්‍යා නීවරණය තුලින් අර ඝන සංඥාව තුලින් ලෝකයාට මේ ලෝකයේ රාශි සංඥාව වහලා දෙයක් දෙක දෙයක් කරලා පෙන්වනවා. තණ්හාව තුලින් අරව අලවනවා. තණ්හා ලාටින් ඔන්න ඒක තුල ලෝකයා මේ ශාරීරිය පිළිබඳව තියෙන එක නීමකට සත්කාය දෘෂ්ටි කියලා කියන්නේ. සත්කාය මේ ශාරීරිය තියෙනවා කියලා හිතාගන්න. මේක තුල වෙන ක්‍රියාදාමය තාමශී කියන එක අමතක කරලා. ඒ වගේ තමයි අනිද්දේවලු. ඔන්න ඔතනයි ආත්ම දෘෂ්ටිය සංගීලා තියෙන්නේ. ඒක එලි කරන්න මේ පොට්ටපාසුදේ මහා පුදුම දේශනාව. මහා පුදුම දේශනාව. එතකොට ඒක තුنين අන්නර ඒ පුට්ටපාදගේ සාකච්ඡා තුنين පොට්ටපාද අහන්නේ චිත්ත සතිසාරි පුත්‍ය අහන්නේ ධර්මයේ නොදත්තනම් අභිත්තහන ප්‍රශ්න. එතකොට ඒක තුලම තමයි අර යෝගීනු තිරවිල හිටියේ. ඒ අය යම් තත්වයක් ලැබුවා. නමුත් ඒක গুপ্ত ගූඩකයක් කියලා හිතුවා. අර විදියට හේතු ප්‍රත්‍යයන්ගේ නැති වෙන දෙයක් කියලා හිතුවේ නෑ. ඒ වෙනුවට යම් කිසි ගූඩද එක්ක මෙතන ආත්මයක් තියෙනව නොදන්න ආත්මයක්. එහෙම නැත්නම් දිවියෙක් ප්‍රශ්නයක් මේකට ඇතුල් කරනවා මොකක් හරි සංඥාවකින්. ඔන්න ඔය සංඥාවේ එහා සංඥාවෙන් මිදෙන්න බැරි වුණේ මොකද? අරක මේකයි හේතුව. සංස්කාර අඳුනගෙන හිටියේ නෑ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශේෂම දේ තමයි පටිච්චසමුප්පාදයේත් එක්කම යන අති විශේෂ වචනය සංස්කාරයි. දැන් මෙතන කිව්ව මේ අර සුවිශේෂ තීරණයේ ගත්තේ අර භික්ෂුන් වහන්සේ. නචේව චේතයං නාභි සංඛරයං. මම මේ චේතනා සංස්කාර වලින් මිදෙන්න ඕන. චේතනා සංස්කාර වලයි ඒක තුලයි එළිලා හිටියේ. ඒකෝර මේකට තව ගෙඩි සාමාන්‍ය ගොඩේ උපමාවක් කියතොත් ඒක ඇත්ත වශයෙන්ම විසුද්ධි මාර්ගයේත් දාපු උපමාව. දැන් හිතන්න සැඩදිය වහරකින් එතර වෙන්න දොළපාරක් ගලනවා. පාලමක් නැහැ මොකද්ද කරන්නේ? මෙහා පැත්තේ තියෙන 10ක එල්ලෙන වැලක් අල්ලගෙන පැද්දෙනවා. පැද්දිලා එහා පැත්තේට උණ හැටියේ අතහරින්න ඕන. අතහරින්න නැත්නම් ආපෝ මෙහා පැත්තේට එනෝනේ. ඔන්න ඔක තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පහුරක් කිව්වේ සමත විපස්සනා ආදී අර විදිහට අල්ලගන්න වැලක් පමණයි. ඒකේ එල්ලිලා එහා පැත්තේ ගිය හැටි අතහරින්න. හැබැයි අතහරින්න බය. ඒකනේ නියම සංඥා. ඊතරම් සීසෝ පැදමින් හිටියේ. සීසෝ පැදිල්ලක් තිබුණේ. අතහරින්න බයයි. මොකද ආත්ම සංඥාව ඇතුළත තියෙන නිසා. මම නැති වෙයි කියලා. නැති වෙන්න මමෙක් නැති බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සික්ඛායක සංඥා ප්‍රඥප්තිය තුන පිනව. පටිසම්පාද ධර්ම තුලින් නුයාත්ම දෘෂ්ටිය බිඳින්. ඒකයි මේ සූත්‍රයේ මුල ඉඳලා අගටම තියෙන මහා පුදුම සූත්‍රයක්. ඉතින් යන මේ උපමාම එකක් මතක තියාගන්න. ඒක තුලින් කල්පනා කරගන්න. මෙන්න මේ සක්කාය දිට්ඨිය කැඩීම කියලා කියන ගොය සද්දය ඇවිල්ලා වෙන දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ අර විදර්ශනාව යෙදීම මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව. ඒක තුලින් නිම්ම අවස්ථාවක මේවා නිස්සාරත්ව හෙලි වෙලා අතහැරෙනවා. නිස්සාරත්වයේ තියෙනවා. අන්නේ බඳු තත්ත්වයයි කොට මේ ඒක තුලින් අර නිරෝධිය ස්පර්ශ කරනවා කියලා කියන්නේ. සංඥාවේ දෙත නිරෝධයෙන් නැගිටින්නේ නිවනට අරහතේ නිවනටයි නැගිටින්නේ. මොකද සංඥාවේ දෙතෙන් නැගිටිනකොට ඒ භික්ෂුවට ඇතිවෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ අවබෝධයයි. ඒත් ඒක තියන්නේ නිවන. ඒකට සංඥාවේ දෙත නිරෝධ සමාපත්තියට සම්බන්ධුන නම් කෙනෙක් නැගිටින්නේ නිවනටයි. මොකද ප්‍රඥාවයි කියලා වල. ප්‍රඥාව තුලින් තමන් දැන්නේ කීනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණියං ආදී හැම එකක් කියවෙන්නේ අවබෝධ කරගන්නවා. මෙතන කිසිවක් නැහැ. ඉතින් මේ ටික ඇති මේ පින්නතුන්ට තව ඉදිරි දේශනාවල මේවයි අතුරු දේවල් අපින් කියවෙන්න ඉඩ තියෙනවා පණ තිබුණොත්. ඉතින් මේ පින්නතුන් කල්පනා කරගන්න අද වෙනි වටිනා දේශන අසල පොයේ දවසක අපි අර චතුරාර්ය සත්‍යයට පදිනම වන පටිච්චසමුප්පාදයේ ඒ අල්ලලයි මේ පින්නතුන්ට යමක් කිව්වේ මේ පැයක් ඇතුළත. මේක මේ තමන්ගේ භාවනාවට ගත හැකි යමක් තිබෙනව නම් උපකාර සමතී තමන්ගේ විදර්ශනාවට ඒ අරගෙන තමන් මේ අති භයානක සංසාර දුකින් මිදීමට මේ බණ භාවනා ඒ දිනු පවුණු කරගෙන ඒ උතුම් තත්ත්ව සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදින තුම මාමහන් සාක්ෂාත් කරගෙන මේ දේශනාවට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිශේෂ දගණිතා දක්වා
තාක් සත්තු කෙනෙක් ඉන්නවනම් එමු ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය කුසලයක් අනුමෝදන් වීමට යනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින තුම මම මහණ වෙන සැනසෙත් ප්‍රාර්ථනා මේ ගාථා කියන එක්තාවත චම්මේ සම්පතං කිංසම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාගමන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාගමන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවා දුක්ඛපත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ පානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයප්පත්තා සෝකප්පත්තා දුක්ඛපත්තා නිදුක්ඛා හිමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.